විජේසේකරලාගේ ඉතිහාසයේ ගත්තත් මහා ලොකු පිරිසුදු නැහැනේ. කාංචන විජේසේකරලාගේ ඉතිහාසයේ දිහා බැලුවමත් අපිට තිබෙන අනාවරණේ කාරණා ඔහු පිරිසුදු දේශපාලනයක හිටියේ නැහැ. එසා අද කාංචන විජේසේකර ඇමතිවරයාත් මේ මහා දැවැන්ත ආර්ථික අර්බුදයක් තියෙන වෙලාවක ඉතා අඩු මිලට ඒ වගේම උතා පිරිසිදුව ගුණාත්මකව ඒවා ගල්ලඟුරු ගන්න අවස්ථාව තියෙද්දිත් ලියාපදිංචි නොවෙච්ච වංචනික ආයතනයකට මේවා ලබා දෙන්න ගියා කියන කාරණේ අද හෙළිදරව් වෙලා ඉවරයි. අපිත් අහන්නේ ඒකයි. මෙන්න මේ රටේ ජනතාවට මේමනේ දෙවෙනි ආර්ථික ප්‍රශ්න තියෙද්දි මොකද්ද මෙති ඇමතුවරුන්ට තියෙන ආර්ථික ප්‍රශ්නේ? හැමදාම හොරා කාලා මේ වෙලෙත් මේ මොහොතේත් ආර්ථික අර්බුදය පෙන්වලා හොරා කාලා එක සාධාරණද කියලා අපිත් අහන. අපි දන්නවා කොරළලෙනිජි සමාගමෙන් කාගෙද අපිට දන්න විදියට රට කියන විදියට සමාජ කොරණලිසි සමාගම තමයි පෞද්ගලික කාලේ මේ රටේ ප්‍රබල දේශපාලන නායකයන්ට විදේශ ගමන් යන්න ගුවන් යානා දුන්න ආයතනේ. ඒ වගේ හිමිකාරත්වයකුත් තියෙන බව අපි දන්නවා මේ රටේ දේශපාලනය කර සමහර පුත්තුන්ට. ඉතින් දැන් මේ කොරණලිසි සමාගමෙන්ම මේ ඩීසල් බොරතෙල් ලබා ගැනීම සඳහා කටයුතු කිරීමම වංචාවක්. අපි දන්නවා ඒවා කරන්නේ කොහොමද මොනාකාරද කියලා. ඉතින් මේ ගල්ලංගොරු මිලදී ගැනීම ලියාපදිංචි විච්ච ඒ වගේම මේ ශේෂ්ත්‍රයේ ප්‍රවීණයනුච්ච කණ්ඩායමකින් නොගෙන ලියාපදිංචි නොවිච්ච සමාගමට ලබා දීමම අනුමැතිය ලබා දීම සඳහා කටයුතු කරන්න යෑමම මහා දැවැන්ත ගණදෙනුවක්. ඉතින් අපි කියනවා විජේසේකර මහත්තයෝ ඔයාලා කිරෙන් බැද්දත් තෙලෙන් බැද්දත් අර ඉතිහාසය ඔයාලා කරපු වැරදි හොරකම් ටික කරන බව තමයි රටේ ජනතාව තේරුම් ගන්නේ.